ඉතින් අදත් ඔයාලා හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුනිසිරිපා සිඹින්නේ කියන පස්වෙනි පාඩමේ ප්‍රශ්න ගැන. ඉතින් මම අරන් තියෙන ප්‍රශ්න වලට පේනවා ඇති මෙම පද්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීමට යොදාගෙන ඇති විවිධ කාව්‍යමය උපක්‍රම සාකච්ඡා කරන්න කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ අභ්‍යාසවල තුන්වෙනි ප්‍රශ්නය. පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙක කතා කරන්න ලොකු දෙයක් නැති නිසා මම තුන්වෙනි ප්‍රශ්නේ තෝරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ අපි මුලින් මුල් විචාර ලියපු විදියටම ආරම්භක ඡේදය ලියනවා. ඊට පස්සේ මේකේ අවසානයේට ප්‍රශ්න එකතු කරන්න ඕනේ. අපි දන්න කරුණක් මේක. මොකද අපි දැන් විචාර ගොඩක් ලියලා තියෙන නිසා. ඉතින් අපි බලමු දැන් මේකට පළවෙනියට මරන් තියෙන පද්‍ය පන්තිය මොකද්ද කියලා. ඔයාලට පේනවා ඇති ඉටුකොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහු කියන මේ පද්‍ය පන්ති තමයි මම අරන් තියෙන්නේ. ඉතින් මේක විස්තර කරලා තියෙන විදිහ අපි බලමු. නිසඟ කවි කමෙන් ප්‍රයෝජන ලබන කවියා එලිසමය ගොඩනගන්නේ අනායාසයකිනි. ඒ කියන්නේ මේ කවි පන්තියේ නැත්තම් පද්‍ය පන්තියේ එලිසමය ඔයාලට පේනවා ඇති අල් මයන්නෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම පද්‍ය පන්තියේ මේ එලිසමය වඩාත් අර්ථවත් විදියට තමයි යොදාගෙන තියෙන්නේ. කවියගේ අරමුණ සාක්ෂාත් කරගන්නට උපරිම උත්සාහයක් අරන් තියෙනවා. ඒ වගේම යොදාගෙන තියෙන මේ ආමන්ත්‍රණ පද නිසා පද්‍ය පන්තිය සජීවීකරණය වෙලා තියෙනවා. ඒ වගේම එඩිය වඩන දේශාභිමානයෙන් පණ පෙවුණු ජාතියක් නිර්මාණය කිරීමට එදා යටත් විජිත යුගයේ මහින්ද හිමියන් කළ මේ මෙහෙ අදටත් අනාගතයටත් යළි යළිත් අපට අවශ්‍යව තිබෙනවා. ඒ වගේම පද්‍යවල යෙදුණු මේ ආමන්ත්‍රණාර්ථ පද ඒ අපේක්ෂාව ප්‍රබලව දක්වලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැන් පේනවා ඇති මම අරන් තියෙන දෙවෙනි උදාහරණය මිතුරුකමින් පෙරට ඒතොත් දූවිල්ලක් එක්ක උවත් කියන පද්‍ය පන්ති. ඉතින් මේකෙදි කියවෙන්නේ යතිවරයෙකුලස් උන්වහන්සේ සර්ව ව්‍යාපී බුදු සමයේ උතුම් දහම් කරුණු සමාජගත කිරීමක්ද මේ අනුව සිදු කරලා තිනවා. ඒ වගේම දූවිල්ල වශයෙන් සමාජයේ පෑගෙන ජනතාව විශේෂ කර දක්වලා තියෙනවා. ඒ කියන්නේ දුප්පත් කම්කරුවන් කියලා කියන්නත් පුළුවන් නේද අපිට. ඒ වගේම සමාජයේ සාමාන්‍ය ස්වරූපය වන්නේ යම් පිළිගැනීමක් ඇති ජන කොටස් වෙත පමණක් දයාව දැක්වීම. ඒ වගේම තමන්ගේ අනුන්ගේ නොසලකා සමස්ත සත්ව වර්ගයාම සිය මිතුරන්සේ සිතන්නට කවියා සමාජයේ අවදි කරවනවා. ඉතින් මහින්ද හිමියන් සතු වෙලා තියෙන ඒ පරම අදිෂ්ඨානය ඉතාම වටිනා අදහසක් වටිනා අදිෂ්ඨානයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දූවිල්ලක් එක්ක වුණත් පුතේ නුඹ මිතුරු වේයන් ලෙස මනුෂ්‍යත්වයෙන් පෙරණු හදවත් මලක සිනිඳු මොලොක් බවිනුත් පිණි බිඳෙහි පිරිසිදු බවිනුත් යුතුනම් ලෝකේ කෙතරම් සුන්දර දෙයි කවියා සිහි කරවනවා. ඉතින් මෙහෙම ප්‍රබල ලෙස යොදලා තියෙන ආමන්ත්‍රණ වාචී පද නිර්මාණයට සජීවීත්වයක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් මේ රූපක භාවිතය මේ නිර්මාණයේ අගේ වැඩිකොට දක්වලා තියෙනවා. ඉතින් මේ පද්‍ය පන්තියනොත් විවිධ කාව්‍යම උපක්‍රම යොදාගෙන ඇති බව පැහැදිලි වෙනවා. තුන්වෙනි උදාහරණයේ විදිහට මම අරන් තියෙන්නේ නිදහස මහා මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ කියන පද්‍ය පන්තිය. ඉතින් මේ පද්‍ය පන්තිය විස්තර කරන ආකාරය බලමු. නිදහස මහා මුහුදකි. අප්‍රමාණ සිසිල් ජලයේ පිරුණු මුහුදක ගැබ්බුණු කෙනෙකු වෙහෙස වීලා දෙ යුතු වටිනා වස්තුනුත් සෞන්දර්යයත් නිදහසක් මගින් ලැබෙනවලු. ඒ නිදහස නම් වූ මුහුදට සියල්ල ලබා දෙන උල්පත නුඹයි පුතේ ලෙස නිදහසේ වටිනාකමත් ඒ අවශ්‍යම ලද යුතු බවත් කවියා මේ රූපකයෙන් ප්‍රබලව කියාපානවා. ඉතින් දහසක් කරදර හමුවේ කෙනෙකුට සිනාමෝනින් සිටිය හැකි නම් ඔහු මෙලවට පහළ වූ රජෙක් ලෙස ජීවිතය පිළිබඳව ගැඹුරු දැක්මක් කෙලි කිරීමට මේ ධ්වනිතාර්ථවත් රූපකය මහින්ද හිමියන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ ජීවිතය කියන්නේ කරදරවලට මුහුණ දීමේ කලාවක්ලු. ඒ කටයුත්ත සාර්ථකව ඉටු කර ගැනීමට හැකිවෙන තැනැත්තා මනුෂ්‍යත්වයෙන් ඔසවා තබන්නට කවියා කටයුතු කරනවා. බටහිර ජාතීන්ට වහල් වීමේ සුණු විසුණුවන්නට ගිය අපේ හෙළ ජාතිය බුදුදාම අනාගත පරපුර විසින් රැක ගැනීම කළ යුතු යයිද තොටිල්ලේදීම එබඳු ධෛර්ය සම්පන්න අදහස් දරුවෙක්ට ඇසෙන්නට සැලැස්විය යුතුයිද මහින්ද හිමියන් අවධාරණය කරනවා. එහෙනම් මේ පද්‍ය පන්තියනුත් අපිට
මහින්ද හිමියන් විවිධ කාව්‍යමය උපක්‍රම යොදාගෙන ඇති බව පැහැදිලි වෙනවා. ඉතින් ඊට අපි සඳහන් කර සියලු උදාහරණ වලින් අපේ ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔබ සැමට සුබ දවසක්.